හුවාවේ කියල කියන්නේ ලංකාවේ නමක් රැඳු ෆෝන් එකක්. ඉතින් හුවාවේ මුලින්ම ලංකාවට ආවට පස්සේ ගොඩක් අය හිතුවේ මේක චයිනීස් ෆෝන් එකක්. ඒ තරම් හොඳ එකක් නෙවෙයි කියලා. හැබැයි දැන් වෙළඳපොළේ අපිට හුවාවේ ෆෝන් ඉතාමත් ක්වලිටි එකට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවා නම් ඔයාලට හිතා ගන්න පුළුවන් වෙයි ඔයා ගන්න උන හොඳම හුවාවේ ෆෝන් එක මොකද්ද කියලා. ඉතින් ඔයා තවම අපිත් එක්ක එකතුනේ නැත්නම් අනිවාර්යෙන් අපිත් එක්ක එකතු වෙන්න පහල දෙන subscribe button එක click කරලා ඒ වගේම තමයි bell icon එකත් click කරන්න මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ phone එකට computer notification එක ගෙන්න ගන්න. ඉතින් අද අපි කතා කරන්නේ top 5 Huawei phones ගැන. අද අපේ list එකේ 5 වෙනි ස්ථානයේ රැඳෙන්නේ Huawei Y6 Pro කියන phone එක. අඩු මුදලකට ගන්න පුළුවන් හොඳම phone එකක් කියලා කියන්න පුළුවන්. 2GB RAM එකක් වගේම 32GB ROM එකක් මේකට තියෙනවා. Colors තුනකින් මේක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. Android version එක 9.05 කියන එක තමයි තියෙන්නේ. 13MP rear camera හැගුත් 8MP front camera හැගුත් මේකට තියෙනවා. Full bezel-less display එකක් තියෙනවා මේකට notch එකත් එක්ක. Display එකේ size එක 6.9 විතර වෙනවා. Face unlock පහසුකම් මේක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මිලියන් පවර් 3020ක බැටරි එකක් මේකට තියෙනවා. රුපියල් 23000ක් වගේ මුදලකට මේක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අද අපේ ලිස්ට් එකේ 4 වෙනි ස්ථාන රැඳෙන්නේ Huawei Y7 Pro කියන මෙන්න මේ ෆෝන් එක. ඉතාමත් හොඳ performance තියෙන ෆෝන් එකක් කියලා කියන්න පුළුවන්. 5.99 full view display එකක් තමයි මේකට තියෙන්නේ. 13MP වගේම 2MP rear camera එකක් මේකට තියෙනවා. ඒ වගේම front camera එක 8MP. ඒ වගේම face unlock පහසුකම තියෙනවා. Android 8.0 කියන version එක තමයි වැඩ කරන්නේ. SIM දෙකක් පාවිච්චි කරන්න පුළුවන් වගේම SD card එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. 3GB RAM එකකුත් 32GB ROM එකකුත් මේකට තියෙනවා. මිලියන් පවර් 4000ක බැටරි එකක් මේකට තියෙනවා. මේක රුපියල් 28000ට වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. අද අපේ ලිස්ට් එකේ 3 වෙනි ස්ථානයේ රැඳෙන්නේ Huawei Y9 Prime කියන මෙන්න මේ ෆෝන් එක. හොඳ ප්‍රීමියම් ලුක් එකක්, ක්වලිටි එකක් තියෙන ෆෝන් එකක් කියලා කියන්න පුළුවන්. full bezel-less display එකක් මේකට තියෙනවා. display size එක 6.59 විතර වෙනවා. triple AI rear camera තමයි තියෙන්නේ. එක කැමරා එකක් මෙගාපික්සල් 16යි, අනිත් කැමරා එක මෙගාපික්සල් 8යි, අනිත් කැමරා එක මෙගාපික්සල් 2යි. face unlock වගේම fingerprint පහසුකමත් මේකට තියෙනවා. 4GB RAM එකකුත් 128GB ROM එකකුත් මේකට තියෙනවා. expand කරන්න පුළුවන් 1TB දක්වා. මිලියන් පවර් 4000ක බැටරි එකක් මේකට තියෙනවා. Android version එක විදිහට වැඩ කරන්නේ Android 5 කියන version එක. මේක colors තුනකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. auto pop up වෙන 16MP selfie කැමරාවක් තමයි මේකට තියෙන්නේ. මේක ඔයාලට මිලදී ගන්න පුළුවන් 41000ක් වගේ මුදලකට. අද අපේ ලිස්ට් එකේ 2 වෙනි ස්ථානයේ රැඳෙන්නේ Huawei Nova 3 කියන ෆෝන් එක. මේකේ කැමරා දෙකක් අපිට බලා ගන්න හම්බ වෙනවා. එකක් මෙගාපික්සල් 24ක්, අනෙක් එක මෙගාපික්සල් 2ක්. මේකේ ෆන් කැමරා දෙකක් අපිට බලා ගන්න හම්බ වෙනවා. එකක් මෙගාපික්සල් 16ක්, අනෙක් එක මෙගාපික්සල් 24ක්. fingerprint පහසුකම් වගේම face unlock පහසුකමත් මේකට තියෙනවා. 6GB RAM එකකුත් 128GB ROM එකකුත් මේකට තියෙනවා. මිලියන් පවර් 3750ක බැටරි එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම colors 4කින් මේක මිලදී ගන්න පුළුවන්. 8.1 Android version එක තමයි මේකට වැඩ කරන්නේ. 51950කට මේක මිලදී ගන්න පුළුවන්. අද අපේ ලිස්ට් එකේ පළවෙනි ස්ථාන රැඳෙන්නේ Huawei Nova 5T කියන මෙන්න මේ ෆෝන් එක. full bezel-less display එකක් තමයි මේකට තියෙන්නේ. 6.26 inches full view display එකක් තියෙනවා. premium look එකක් වගේම හොඳ performance එකක් තියෙන ෆෝන් එකක්. Huawei King 980 7nm mobile AI chipset එකක් තමයි මේකට තියෙන්නේ. million power 3750ක බැටරි එකක් වගේම
සුපර් චාර්ජින් පහසුකම හම්බ වෙනවා. 8GB RAM එකක් 128GB ROM එකක් මේකට තියෙනවා. ගේමින් පර්ෆෝමන්ස් එක ඉතාමත් හොඳයි කියලා කියන්න පුළුවන්. මේකේ පිටිපස්සේ කැමරා හතරක් බලා ගන්න හම්බ වෙනවා. 48 මෙගාපික්සල් එක කැමරාවක්, ඒ වගේම 16 මෙගාපික්සල් තව කැමරාවක්, වගේම මෙගාපික්සල් දෙකක කැමරා දෙකක් මේක බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම ෆන් කැමරා එක මෙගාපික්සල් 32ක්. 53900කට මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් අද ඔයාලා දැනගත්ත top 5 Huawei phones. මේ Huawei phones පහම 2019 නිකුත් වෙච්ච ෆෝන්. ඉතින් ඔයා හොඳ ෆෝන් එකක් ගන්නව නම් අනිවාර්යයෙන්ම මේ පහෙන් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් තව කෙනෙක්ට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් අපේ channel එකට subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම bell icon එකත් මතක තුව click කරන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ phone එකට computer notification එක ගෙන්න ගන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.